ස සම්බදු සරණයිස දැවතුරේ. සසර දනවවෙන් එතරවන්නට වෑම් කරන්නා හට සටන ඇත්තේ ලෝකය සමඟනොව තම සිත සමඟයි. සැදැවතිනි ඔබ ස්ශ්‍රණයකිරීමට බලාපොරත්තුවන ්‍රමදේශනාවත් ඔබේ සිත මනාව රැකකෙන සසරකමන ජයගන්නට ඔබ හට ප්‍රඥා පාරමිතාවක් වේවායි ප්‍රාර්ථනා කරමින් ඔබ අප කෙරෙහි අනුකම්පාවෙන් බෞද්ධයා රූපවාහිනයේ මේ පෑරණියමිත දායකත්ව ධර්ම දේශනාව සිදු කිරීම සඳහා ෞද්ධයා රූපවාහිනී මැරයට වැඩම කළ කොළඹහ නාරද බෞද්ධ ධර්මායතනාදීපති ශාස්ත්‍රපති රාජකීය පණඩිත පූජපාද තලල්න්නේේ චන්දකිත්ති ගෞරවනය ස්වාමීන් වහන්සේ අපි පළමුුවෙන් සාදුනාදදී නමස්කාරපූරක පිළිගනිමෝ සාධූ සාතුෝ සාතුෝ මෙම ධර්ම දේශනාව සඳහා සැදැති දායකත්වය ලබාදනවා කොළඹහත මලලසේ කරමාවතය පදංචි විශේෂඥ වෛද්‍ය ල්ලයානි නිහා සිංහ මහත්මිය ෝස්ට්‍රලියයාාවේ මෙල්බනුවර පතිංශි මතීශපුතනුවන් අංජලීදියනිය අනග මිනිබිරි සහ විනෝත් මුණුපුරා. සමන්තා චක්හවාලි සු අත්‍රාගච්චන්තු දේවතා සද්ධම්මංමු නිරාජස්ස සුනන්තුසගග මොක්හදං ධම්ම සවන කාලු අයම්භදන්තා ධම්ම සවන කාලු අයම්භදන්තා ධම්ම සවන කාලු අයං භදන්තා නමුතස්ස භගවතෝ වරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතෝ වරහතුෝ සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතුෝ වරහතු සම්මා සම්බුද්ධස්ස කේනසුනියති ලෝකෝ කේනස්සු පරිකස්සති කිස්සස ඒක ධම්මස සබ්බේව වසමන්වගු චිත්තේනනයතිලෝකු චිත්තේන පරිකස්සති චිත්තස්ස ඒක දම්මස්ස සබ්‍යේව වසමන්වගති ශ්‍රද්ධාවන්ත සත්පුරුෂ පෙන්වත්න්නේ දැන් හැම දෙනාම සූදානම් වන්නේ ධර්මශ්‍රවනය කරන්න බෞද්ධයා රූපවාහිනිය ඔස්සේ පටිගතකොට විසුරුවාහරිනු ලබන මෙම උතුම් ධර්ම දේශනාව සඳහා සිය සැදහැති දායකත්වය ලබාදමින් බණ අසන්නට ප්‍රිය කරන ලක්වැසි ලෝවැසි සැදැහැවත් ඔබ හැමදිනා කෙරෙහිම මහත් කරුණාවෙන්මී ධර්ම දානමය කුසලය සිදුකරුණු ලබන්නේ මලල සේකරමාවතයේ පදිංචි අප විහාරස්ථානයේද ප්‍රධාන දායිකාවක හැටියට සුවිශාල සේවාවක් සිදු කරන කොළඹ ශාසන සේවිකා සමිතයෙහි කෘතිහාධිකාරී පාලක මණඩල සභිකාවයක් විදියටද මහත් සේවාවක් සිදු කරන අපේ ශාසනික කටයුතු සඳහා ලොකු කැපවීමකින් දායකත්වය දරණ විශේෂක්ඥ වෛද්‍ය පෙන්වත් කල්ලයානි නිහාල්සිංහ මෑණියන් සහා ඔස්්‍රේලියාවේ මැල්බන්නුවර පදිංචි මතීෂ පුතනුවන් අංජලී දියනිය අනගි මිනිපිරිය සහ මිනෝද මනුපුරා කියන ඒ පිරිසවිසනුයි පින්කම මැලෙසින් සිද්ධ කරන්න. විශේෂ අරමුණු වශයෙන් තබාගෙන තිබෙනවා මීට පස් වසරකට පෙර දහසේ වර්ෂය අප්‍රේල් විසියෙක් වනිදා පරලු සපත් වූ මේ රටේ සිනමාශෂත්‍රීට පරූපවාහිනයට මාධ්‍යශේෂ්‍රයට සුවිශාල සේවාවක් සිදුකරපු ජනමාධ්‍යශේෂත්‍රයේ සිටපු දැවැන්තෙකු හැටියට හඳුන්වන්න පුළුවන් අපේ ආචාරය ඩීB නිහාල් සිංහ මැතිතුමන් ධබර ස්වාමි පුරුෂයාණන් පියාණන් වහන්සේ මාමන්්ඩිය මුත්තනුවන් ශ්‍රේෂ්ඨ ඥාතිවරයානන් කල්්‍යයාන මිත්‍රයාණන් සිහිපත් කරලා එතුමාට පරළුවෙන් සංග්‍රහ කරන්න පින් අනුමෝදං කරන්නයි ප්‍රධාන වශයෙන්ම පින් කමසිද්ධ කරන්න ඒත් එක්කම දෙපාර්ශවම මියගිය දෙමාපියන් සොහොයුරා සහ සොහොයුරයට පින් අනුමෝදං කරන්න අපේක්ෂා කරනවා දේශකයාාණන් වහන්සේට නිදුක් නීරෝගී සුව චිරජීවනය ප්‍රාර්ථනා කරනවා ලංකාවාසී ලෝකවාසී කොරෝණ ව්‍යසනෙන් පෙළෙන රෝගීන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා බෞද්ධ්‍යහා මාධ්‍යජාලයේ කාර්රි මණ්ලේ හැමදිනාටම එවගේම මේ පින්කම්ට සහභාගී වූ මේ දේශනාව ශවනය කරන හැමෝටම සෙත්් ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙන. බෞද්ධහා මාධජාලී නිර්මාතරුව අපුවත්වීවදාළ අතිපූජනය දරනගම කුසල දම්ම ස්වාමීන්ද්‍රයන් වහන්සේට නිවන්සුව ප්‍රාර්ථනා කරනවා දායිකත්වේ දරා කටයුතු කරන පින්න්නතුන්ගේ එ සිතැන්ගේ සිතුම් පැතුම් ප්‍රාර්ථනා බලාපොරොත්තු සියල්ල එලෙසින්ම ඉෂ්ඨ වීවාගේ ලි පළමුෙන්ම ආශීර්වාද ප්‍රාර්ථනා කරනවා දෙදහස් දහසේ අප්‍රීල් විසික්වෙනිදා මටත් හොඳට මතක දවසක්. එදා බක් පර පසලොස්සක පෝය දවසයේ අවුරුද්දේ. අපේ දොස්තර නෝන එදා අපේ පන්සලි සිල් සමාදං වෙලා හිටියේ. ඉතින් එතුමියගේ කවුරුන් හෝ පනිවිඩ කරුවෙක් එතුමියට දැනුන් දුන්නා ගෙදර හදීසියක් කියලා තමදායාාවට ස්වාමි පුරුෂයණන් විය වූ බව එතුමිය පන්සලේදි තමයි දැනගත්තේ එතුමිය එතුවක් කල් ධර්මය ප්‍රගුණ කරල්ල තිබිචා කාරය ඒ වෙලාවෙ පටන් ඉතාම හොඳින්ම ප්‍රකට කලාකාරය මට අද වගේ මතක් වෙනෝ. ජීවිතයේ තියන අනියත ස්වභභාවය මරණෙහිතියෙන ස්තිර ධර්මතාවය හොඳින් වටහාගෙන්. අනපේක්ෂික්ට මොහොතක තමධයාාවට ස්වාමි පුරුෂාණන් තමම්ව අතහැරල ගියත්. කලබල වන්නේ නැතුව සන්සුන්ව කටයුතුවලට මුහුණ දීපුවාකාරය මට අද වගේම ඉතාම් හොඳින් මතකයි. ඉතිං එක අතකින් අපිට ලොකු සතුටක් ඇති වෙනවා අපේදායකෝ අපි කියන ධර්මය බණ අහලා හිතහදාගෙන ධර්මානුකූලව ජීවත් වෙනවා දැක්කහාම්. ඇතැම් අවස්ථාවලදී සමහර ඇත්තන්ගේ ලංකාවිජීවත්වෙන සමහර ඇත්තන්ගේ ක්‍රියාකලාප දිහා බැලූහාම ටිකක් සංවේගයකුත් ඇති වෙනෝ නැත්තිනය මෙච්චර බණ කියලත් අේ කිසිම දියුණුවක් නෑනේ කියලා සමහර වෙලාවට කම්පාවක්යෙනවා හැබැයි ඒ කම්පාව එසැනින්ම නැති වෙනවා මේ මට්ටමින් හරි රැකිල තියෙන්න්න ඔය බණටික හරි කියනෙහින්ද තමයි කියල හිතල ඊට පසේ හිතාදා ගන්නවා. එතින් එවන් පසුබිමක ධර්මය අහල එය ප්‍රායෝගිකව ජීවිතයට අවශ්‍ය වෙලාවෙදි ගලප ගන්න හැකියාව තියෙන අය අපි සැබවින්ම අගය කළ යුතුවනවා. අපි කොතෙකුත් පන්සලේද බණ කියනකොට වෙනත් හැන්වලදි බණ කියනකොට ජීවිතේ හැටි මෙහෙමයි මරණය නියත ධර්මතාවයක් මරණය අපිට විතරක් නෙවෙයි හැමෝටම පුදු ධර්මතාවයක් ඔයාදී වශෙන් කියනවා. ඊට පස්සේ සාධකාරදිී ල එහෙමයි ස්වාමීින් වහන්ස කියල් හොඳට තේරුණාවගේ හගෙනත් තින්නවා. ඊට පස්සේ කවරුහරි මැරිච්චකමම් අර උක්කුම අමතක කරල දාලා හොඳට ූමහඩාාවටනවා. එති එතකොට ඒ කියන්නේ අහන බන හිතට අරගෙන ප්‍රායෝගිකව පුහුණකරගාන නැති කමයි ඉති එහෙම නැතුව මේ හැමෝම තමන්ගේ ජීවිතයේ සැනසිල් සොයා යන ගමනේති ධර්මයට සමීපව කටයුතු කරමින් එ සැනසෙන ආකාරය දැකලා අපි බලවත් සතුටට පත්වනවා අද ධර්ම දේශනාව සඳහා ඔබට කියල දෙන්න බලාපොරොත්තු වන්නේ ලොවක ලොවකට පමුණුවනු ලබන අසිරමත් ධර්මතාවය පිළිබඳව. ඔබ අපි හැමෝම එ නැත්තං අප ඒකට වචනයක් යදමු සත්වයා කියල සත්වයා වවිද අපි වච ඇදධම සත්වට ලෝකයා කියල ලෝකයා ලොවකින් ලොවකට පමුණුවනු ලබන අසිරිමත් ධර්මතාවය. අන්න ඒ පිළිබඳව විග්‍රහ කරන බොම ලස්සන සූත්‍ර දේශනාවක් තිබෙනවා සංයුක්ත නිකායේ දේවතා සංයුක්තය මෙ සූත්‍රයේ නම චිත්ත සූත්‍රය එතොට අසිරිද මත් ධර්මතාවේ මොකද්ද කිය දැනටම හිතාගන්න බොලුවන් ඒ අසිරි මත්ධර්මතාවෙන මොකක්කත් නෙවෙේ මකද සිත මෙනමී සිතහෙහි ක්‍රියාකාරීත්වය නිසා තමයි සත්වයාලොවකින් ලොවකට පමණුවන්නේ කියන එක අවධාරණය කරමින් තමයි බුදුහාමුතුරු චිත්ත සූත්‍රය දේශනා කල්ලතිය බදුියාණන් වහන්සේ පින්නතුනි මේ සූත්‍රය සැවැත්නුවර ජේතවනාරාමේ වැඩඉන්නකට දේශනා කළ. එක්තරා දවසක බුදුපාණන් වහන්සේ ජේතවනාරාමි වැඩඉන්න වෙලාවක මධ්‍යම රාත්‍රිය එකුත් වෙලා යන වෙලාවක එක්තරා දේවතාවක් මුළුමහත් ජේතවනාරාමයම බබුළුවාගෙන, බුදුපාණන් වහන්සේ විතට පැමිණිලා ප්‍රශ්න කිහිපයක් ඉදිරිපත් කළා මමාතෘකා වශයෙන් ප්‍රකාශ කරපු ගාථාවල සඳහන් වෙන්නේ ඒ ප්‍රශ්න ප්‍රශ්න තුනක් හරියට බැලූත් මේ පලවිනි ගාතහාාවෙන් න දේවතාව විමසනවා කේනස්සු නියති ලෝකෝ කේනස්සු පරිකස්සති ඉසස්ස ඒ ධම්මස්ස සබ්බේව වස මන්වකෝ එක තමයි ප්‍රශ්නටික කේනස්සු නීඇති ලෝකෝ මෙතන ලෝකෝ කියල කියන්නේ ලෝකයේ ජීවත්වෙන සත්වයා අපි සාමාන්‍යෙන් සත්වයා හඳුන්වන තැන ලෝකයේ ජීවත් වෙන උදවිය හඳුන්වන තැන පාවිචිකන වචනයක් තමයි ලෝකයා කිය ලෝකයා කියල කියන ලෝකයේ ජීවත් වෙනය කියන එක අද කාලනම් ලෝකයා කියල කියනට හසය යි දිහටන ද මිනිියමහ ෝකයා බේරෙන් අමාරු කියල සමරෙලාට කියනවා නමුත් බුදුපාණන් වහන්සේ පවා ලෝක එයා කියන වචනය පාවිච්චි කරලා තියෙනවා ලෝකයේ ජීවත් වෙන පුද්ගලයනු සත්ව පුද්ගලයනු හඳන්ුවන් එතකොට මෙදේවතාවා බුදුපියාණන් වහන්සකෙන් විමසන්නේ ලෝකයට ලෝකයා පමුණුවන්නේ කුමකින්ද කිය ඔන පලවෙනි ප්‍රශ්නය ලෝකයට ලෝකයා පමුණුවන්නේ කුමකින්ද. ඒළඟට දෙවනි ප්‍රශ්නය ඒ තමයි කේනස්සු පරිකස්සති පරිකර්ෂණය කරන්නේ කුමකින්ද ලෝකෙන් ලෝකයා පරිකර්ෂණය කරන්න දැන් පළවිනිය පමුණුවන්නේන දෙවනිය පරිකර්ශණය කරන්න මකද පරිකර්ශණය කරනෝ කියන්නේ ඇදලගන්නේ ආපස්සට අදින්නේ කවු වචන තුනක් තියෙනවා ආකර් පරිර්ෂන සහ සම්පරිකර්ෂණ කියය කර්ශණය කරනවා කිය නිස්සරහට හැදලගන්න එක ආකර්ශණය දෙයක් කිය ැන ත ඇද බැඳගන්න දේවල්කෙන් පරිකර්ශණය කරනවා කිය පස්සට අදිනවා කියනක් එ පස්සේ සම්පරිකර්ෂණ කියලක න ආත් පසට අදිනවා කියනෙක් හැම පැත්තටම ඇදලදා තට ලෝක මේ සරලව ඇහුවොත් මේ අහන ප්‍රශ්නයම කක්ද සත්වයා ලෝකයට පමුණුවන්නේ කුමකින්ද ලෝකයෙන් අයිකරවන්නේ ඉවත් කරවන්නේ ආපස්සට ඇදළගන්නේ කුමකින්ද කෙරැහවයි තුංවැනි ප්‍රශ්නය කිස්සස්ස ඒක ධම්මස්ස සබ්බේව වසවන් වකෝ මේ ලෝකයේ ඉන්න සියලුම දෙනා කිනම් ධර්මයකට වසඟවෙලාද ඉන්නේ මේ ලෝකයේ ජීවත්න සියලුම සත්වයා කවර නම් ධර්මයකට වසඟ වී ඇදද ඔන්න ප්‍රශ්නතුන බලන්න මේ ප්‍රශ්නවල තියන වටිනකම නේද ධර්ශනික අගය බලන්න දෙවියෝ ඇවිල්ලා හපුවා නේද දැන් ඔබට බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා ප්‍රශ්නයක් විමසන්න චාන්සකක්කේ මහම්බුණු නේද ඔබගො ඩකිලාටහයිම කදද. ස්වාමීණ බුදුරජාණන් වහන්ස පරලූසපත් ඥාතීන්ට ගෙවල්වල පින්ඳනට කමන්න නැත්ද නද. ජනප්‍රය ෆ්‍රශ්න බෞද්ධයා බෞද්ධලෝකේ තියෙන එහෙම නැත්තන් අහයි මකද. බුදු පිළිමේ අතියනකොට බුදු හාදර මොන පැත්හර වලද දන් වන තුරටද නැගැ හිටද නද. එහෙමත් නැත්තං අහයි මස්මාලු කෑවට පෞසිද්ධ වෙන්න ඇත්ද නේද? ඔන්න ඔය වගේ සාම්ප්‍රදායික ප්‍රශ්නතික අස්තියාගෙන ඕක හාට හනෝ මෙහාට හනෝ කොච්චර උත්තර දුන්නාත් තෝක හරියන්නෙත් නෑ. මෛත්‍රී බුදු හාමුන්දර බුදුවෙලා ආවත් ඔය ප්‍රශ්නටිකබඳම අහන්න තියනෙන ගොඩක් අයියට. ඇයිහම වෙන්නේ එහෙම වෙන්නේ ගොඩාක් වෙලාවට මිනිස්සු ප්‍රශ්න අහන්නේ හේතු කීපයක් මුල් කරග නොදන්නකමනිසා දැනුවත් වෙන්නම අහනයත් ඉන්නව නැත්තනෑ. සමහරු ප්‍රශ්ණහනෝ තමන් දන්න බව නිතයට පෙන්න්න. ඒ නිසා උත්තර ලැබුණ තර ප්‍රශ්න ආයාය අහන්න පෙළබෙනු. සමහරය ප්‍රශ්නහන උත්තර දෙනෙ කෙන අමාරුේදාාන පුලුවන්ද කිහිල බලන්න. එහෙමත් ප්‍රශ්නහනාඉන්නවා. සමහරයි ප්‍රශ්නානෝ තමන් ගත්ත මතය තහවුරු කර ගැනීම සඳහා ප්‍රශ්නහන. දැ සමහර අය මගින් ප්‍රශ්න හානෝ. මංගේවට සමමාරයාලට උත්තර දෙනවා. උත්තර දුන්නාම මටෙන හරියට හරිස්වාමීන් වහන්සගේලක උත්තර හරියට හරිගේෙලක කිය යහ කල උතර දැගෙනන්නේ න හරි ටර යනකො නේද මං හුවම ඇයිගේ නෑ මංහිතාගෙන් හිටිය ොහොමොම සමහි කියලක. ඇති බලන්න ඒ ඇයගේ තියන සටකපටකම වංචනිික ස්වභාවය තමන්ුව රවට ැනීමක්ක එතන කරනයෙහිම ලා ඒති එදාකාලේ දෙවියන් බුදුරජාණන් වහන්සේට හැමතිස්සයම සමීප වෙන්න බෑන එනිසා සමීපවෙන්න පුළුවන් වෙලාවක අහන්නේ තමන්ටත් අනුන්ටත් ප්‍රයෝජනය පිණිස පවතින දෙයක්. ඒ ප්‍රශ්නය ඇහවා ලබාදන උත්තරය තුළින් බොහෝදනෙකුට හිතසුව පිණිස පවතින එක. අන්න ඒකයි වැදගත්ද නද? අපිට පුද්ගලික අවස්ථාවක් ලැබුණුත් කවුරුහරි කෙනෙකුගින් ඒවාගේ උතුමෙක්ගෙන් ධර්ම දර විනේ ධර මහෝත්තමය ඇසුරට ලැබුණු එක දෙයක් හරි ධරමය සම්බන්ධෙන් අහන්න පුරුදුවෙන්ට නිකං ගෙහිල මුණ ගැහිල කතාබස් කර කර ඉදෙද්දී ආගිය තොරතුරු කතා කරනවා වගේම හිතහදාගෙන ආපහු ගෙදරගෙනයන්න පුළුවන් කාරණාවක් ිබඳව විමසා දැනගැනීම දායකයන්ගේ වගකීමක්. ඉතිං මේ දේවතාාව ඉතාම වටින ප්‍රශ්න තුනක් ඇහුවේ. මෙන්න මේ අහපු ප්‍රශ්න වලට බුදුපියාණන් වහන්සේ බොහොම අලංකාර විදිට බොහොම ගැලපිෙන විදිහට පිළිතුරු ලබා දෙනවා. එ පළවිනි ප්‍රශ්නාව පහුසිහිට නගා ගමු කේනස්සුනීියති ලෝකෝ ලෝකයා ලෝකයට පමුණුවන ලද්දේ කුමකින්ද එකන ප්‍රශ්නය එතවට දැන් ඔන්න මෙතන උත්තර දෙන්න කලින් අපිතේ රුන්ගන්නඕන දෙයක්තේ න කදද ලෝකයා කියල වචනයයක් තිය ලෝකය කියල වචනතේ ලෝකය කියන්නේ මේ අපි ජීවත්වෙන ලෝකය කියල හිතමු කොට ඒ ලෝක අපිට ගන්න පුළුවන් මනුස්්‍ය ලෝකයේ විදියට එතර මනුස්්‍ය ලෝකයේ විතරක් නෙවිනි සත්වයෝ වෙන්නේ නේදේ සතරපායත් ෝක මනුස්්‍ය ලෝකය ලෝකයක් දිව්‍ය ලෝක හය කාමාවචර ඒවත් ලෝක රූපාවචර බ්‍රහ්ම ලෝක දාසයයක් තිෙන ඒවත් ලෝක ඒළග අරූපාාවචර බ්‍රහම ලෝක හතරත්තින ඒවත් ලෝක එතවොට ෝක තිස්සෙ එකත්වයන ඒවාගේ එක ලෝකයට මයි තිස් එකේ එකකට තමයි කියැ සක්ව ලක්කෙන් එත ඒවාගේ සක්වලවල් මේ විශ්වයේ පුරාම කෝටි ාහනක්තිය ඇතකොට අන්න ඒ සක්වලින් සක්වලට ෝ ලෝකයට ලෝකයාව පමුණුවනු ලබනව එත ලෝකයා කියල කියන්න කවද සත්වයා සත්වයා කියන්නේ ගොඩවල් පහක එකතුවකට මොකද ගොඩවල් පහ එකට අපි කියනෝ පංචස්කන්දය මොනද රූප වේදනා සඥ්ඥා සංකාර විඤ්ඥා මෙන්න මේ පංචස්කන්ද ටම කියන ලෝකය කියලා එතකොට පංචස්කන්දයක් උපාධානය කරගෙන යම් කෙනෙක් ඉන්නවනම් එයා හඳුන්වන්න පුළුවන් වචනයක් තමයි මකද ලෝකයා. ඇතර මෙන මේ පංචස්කන්ධෙ උපාධානය කර ගත්ත ලෝකයා අර කියන ලෝකවලට එනවා. කොහොම දෙ එන්නේ. අන්නේ එක තම යහ ප්‍රශ්ෙන්. එතර බුදුරජාණන් වහන්සේ දෙන පිළිතුරවන්නේ කුමක්ද චිත්තේන නියති ලෝකෝ. ලෝකයට, සත්වයා පමුණුවනු ලබන්නේ මොකින්ද හිත්තිං ඇයි එහෙම හිතින් පමුණුවනු ලබනවා කියලා කියන්න. මෙතන පින්වත්න චිත්ත කියන වචනය යොදල තියෙන්නේ ප්‍රතිසන්ධි විඤ්ඥානය හඳුන්වනිම සඳහා. එතකොට සත්වයා, භාවයෙන් භවයට ලෝකයෙන් ලෝකයට ගමන් කරන්න ප්‍රධානම හේතුව තමයි ප්‍රතිසන්ධි විඤ්ඥානයක් පහළ වෙන. දැන් අපට මනුස්්‍ය ලෝකයේ ප්‍රතිසන්ධි විඤ්ඥානයක් පහලව වන නිසා තම අපි මනුෂ්‍ය විදිහයට ඉපදුනේ. එතකොට දෙවියන් විදිහට උපදි ඒ අයට දිව්‍යලෝකවල ප්‍රතින්ධදි විඤ්ඥාන පහ වෙච්ච නි. ප්‍රතිසන්ධි විඤ්ඥානයක් පහල වෙන්නේ කොහොමද ප්‍රතිසන්ධි විඤ්ඥානයක් පහල වෙන්නේ ඒ ඒ පුද්ගලයන් විසින් කරනු ලබන පින් පව් කර්ම අනුව ඒ පින් පව් කර්මවලට කියනවා පොදුුවෙන් නමක් මොන අද නම සංකාර කියල්ැන සංකාරපච්චයා විඤ්ඥාණන් කියලා ප්‍රතිසන්ධි විඤ්ඥානය හැදෙනව සංස්කාර පැස්කරාම් එතකොට සංස්කාර වර්ග තුනක් තියනවා එකන් ප්‍රතිසන්ධි විඤ්ඥානය පෝෂණය කරනු ලබන කර්මතියනවා වර්ග තුනක් මොනදී කර්ම වර්ගතුන ඒට අපි න පං්ඥාබි සංකාර අප්ඥාබි සංකාර ආනෙන්ජාබි සංකාරකය ාි සංකාර කියන පින් අප්ඥාබි සංකාරකයෙන් පව් ආනෙන් ජාබි සංකාරකයන්නේ අරූපාවචර දිහානසිත් එතකොට පින් පව් දිහානසිත් අනුව තමයි ප්‍රතිසන්ධි විඤ්ඥානය සැකසින් එතකොට ඔන්නොය කියන පින් පව දිහානසිත් උපදවගන්නෙකු හොමද උපදවගන්නත් ක්‍රමතු වනක්තියෙන ද ඒක්‍රමතුන ඒවට කියනවා මනෝ සංකාර වචී සංකාර කාය සංකාර කියල් මනෝ සංකාර කියන්නේ හිතිං කර්ම රැස් කරන හිත හිතා කර්ම රැස් කරනවා. ඉඩපසේ හිතල නිකං ඉන්නේ නැතුව සමහරය වචනයෙන් කිය කියා කර්ම රැස් කරන. හොඳ සහ නරකදේවා. ඉඩ පස්සේ යි කියලන අවතින්න නැතුව කයින් කර කරා කර්ම රැස් කරනවා එතකොට සිතිංකයින් වචනෙන් රැස් කරන්න පුළුවන් නරක දේවල් විත රක්නෙවෙන්නේ හොඳ දේවලු රැස් කරන්න පුළුව සිත දියුණු කරල් ධයාන උපදව ගන්නක් පුුව අන්නේ සිතකය වචනය කියන තුන්දොරින් කාය සංකාර වචී සංකාර මනෝ සංකාර විදියට පිනුත්කරනවා පෞත් කරනවා ධ්‍යාන සිත් උපදව ගැීමත් කර එතකොට ඒවා කරන්න කරන්න මොකද වෙන්නේ නැවත උපතකට අවශ්‍ය කරන කර්ම හිතේ තැම්පත්ව. ඒ තැම්පත්වීම තුළ ප්‍රතිසන්ධිවිඤ්ඥානය හැදෙනෝ ප්‍රතිසන්ධිවිඤ්ඥානය ඇති වෙනවා. එතකොට කවුරු හරි කෙනෙක් ඇයි මේ විදිහට සංස්කාර ගොඩනගන්න කර්ම රැස් කරන්න කර්ම රැස් කරන්න වෙනමකක්කත් නිසානය වෙයි කර්ම රැස්කිරීම තුළ සංසාරික දුකට පත් වෙන්න වෙනවාය කියලා දන්නැතිකම නිසා. එකට ගැනමක් කියල. ඒකට ගැන අවිද්‍යාව කියල. නේද. එතට ඒ නිසාහකයේ නොමක දවිද්්‍යාපච්චය සංකාර. අවිද්‍යාව මුල්කරගෙන සංස්කාරහට ගන්නවා. එතකොට සංස්කාර හට ගත්තහම, සංස්කාර කියලකන ප්‍රතිසන්තිි විඤ්ඥානයක් පෝෂණය කරන කර්ම හට ගත්තාම සංකහාර පච්චය විඤ්ඥාන අන්න වි්ඥානය පහව එ යම් කිසි රූපයක් මුල් කරගෙන විඤ්ඥානයක් පහළ වනානං අන්නේ වි්ඥානය පහලවීම තුළ සත්වය අලෝකෙට න එතකොට දැන් අපේ අවුරුදු ගණනාවකට කලින් මේ රප මනුස්්‍යලෝකයට අයිති ලෝකයේ රූපයක් උපාධානය කරගෙන අපේ විඤ්ඥානය පිවිසිය. ඒ නිසාමක දන්නේ අපි මනුෂයෙක් විදිහට ඉපදුනාා. තර බැරිවෙලාවත් එහෙම විඤ්ඥාය පිවිසියේ නැත්තං ආවේ නැත්තං මනුෂයක්වි අපි මේ ලෝකෙට එන්නේ නෑ නේද. එහන්තන් අපි මනුෂය විදිහයට මේ ලෝකෙට ඒවලතියන මොන බලවේගේද අපේ හිතයි ්ඥා මස හිත ගැන ටික එතකොට අන්නේ නිසා තමයි චිත්තේන නීති ලෝකෝ කියල කිය ලෝකයා සිට ලෝකයට පමුණුවනු ලබනෝ ඇයි මේ මනුස ලෝකයටම පමුණුවන්නේ වෙනමකක්කත් නිසා නෙවෙයි අපේ හිතේ තිබුණ කැමැත්තක් මනාපයක් මකද කැමැත් මකදද මනපය. මනුස්සලෝකෙ තියන දේවල්වලට මනාපයක් ති්ා. දැම් මොනවාද මනුස්සලෝක තියෙන්නේ. මනුසලෝකෙ තියනවා ප්‍රධාන ජාති හයක්. මනුසලෝකිතරන්නේ ගොඩක් ලෝකවල තියෙනවා. නමුත් අපිට ඇති වනේ ඒ දේවල් මනුස්සලෝක තියනව ඒවා පරිහරණය කරා. මොනවාදේ ඒ තමයි රූප ශබ්ද ගන්හ රස ස්පාර්ෂ ධර්මකෙල්කයඒ බාහිර ආයතන අරමුණු මෙන්න මේ කියන අරමුණු වලට අපේ හිතේ ඇති වුණ කුමක්ද කැමැත්තා අපිට ඇති වුුණා මනුස්සලෝකෙ රූප දකින්න කැමැත්තා අපට ඇති වුුණා මානුෂී ශබ්ද අහන්න කැමැත් අපට ඇති වුුණා මනුස්සලෝකි ගඳසුවඳ විඳින්න කැමැත්තා. අපට ඇති වුුණා මනුස්සලෝකි රසවිඳින්න කැමැත්ත. අපට ඇති වුනාා මනුශසලෝකි ස්පර්ශවිඳින්න කැමැත්තක්. අපට ඇති වුුණා ඒ මනුෂෂලූකයට ආවේනික සිතිවිලි හිතහිතා ඉන්න කැමැත්තා. අන්නේ කැමැත්ත මුල් කරගෙන මනුශෂලූක ඉප දෙන්නට අවශ්‍ය වෙන විදියේ කර්ම, අප විසින් රැස් කලා එතකොට ඒරැස් කරපු කර්මවලට අනුරූපව මොකද වනේ අපි මනුෂ්‍යලෝකයේ පහලවවා. තරදැම්මි කැමැත්ත ඇති වනේ කොහෙද හිේ න කැමැත්ත ඇතිව කොහෙ වෙන හි කාග හිතේද තමන්ග හිතේ එතොට තමන්ගේ හිතේ ඇතිවෙච්ච නිසා අපිට ඔන්න හැකියාව ලැබුණා මනුසලකුපද ගොඩක් අය හිතාගෙන නොවා අපි උපදින්නේ අපේගේ මැත්තර නෙවේ අම්මගේ තාත්තරක ැමැත්තරගේ. සමහරු බනිි හම පරහ න න මටන උප දින්න කිසිම ති බේ අම තර ගැල කියල නෑම හම කියනවා. එහෙම වෙන්නේ අම්ට තාතර ඕන වන තෙන්න්න ඇතිය කොච්චරරි න්නවා. වෙ අමයි ඇති අම්මර තාාතර කොච්චේද ස්වාමි පහරයාව ගොච්චර නොත් නේ දෙකේ ඒක විද්‍යාත්මක පරීක්ෂණ කරනවා. දන්න තැංගලට යනෝ බාරහාර වෙන කු නෑනි කවුරුවතිෙන්නේ. අම්මට තාතර කැමැත්ත නැතුූ තියෙනවා. හැබැයි කැමැත්ත කාටද ඒයාල ළඟට එන්න කෙනෙකුට. ඒකයි ප්‍රශ්නය සමහර වෙලාවට අම්මට තාත්තර කැමැත්ත නැති අස්සෙ ඔන්නේ න ඒ අස්සට නේද අකමැති විලාවට අවහමතුම ඉලවන් ඇභූෂන්ස් කරන්නේ අනතකට ඒමකදේ ඒ ඇවිල්ල තියෙන්නේ ඒ එහරි කැමැත්ත තියෙන නිසා එක ඇන්නේ ඒ පුද්ගලයා උපදින්නට අවශ්‍ය කරන කර්ම රැස්කර ගත්තහාම ඒ කර්මානු රූපව ප්‍රතිසන්ධි විඤ්ඥානය පහළ වෙන. එහෙනම් ඔබේ උපතට වගකිව යුත්තේ කවද ඔබමයි නද වෙනත් පිට බාහිර පුද්ගිලින්නේ වේ. ඇයිඒ. උපතින්නට ඔබේ හිතේති බිච්ච කැමැත්තානුව තම විපතිලතෙන්. එහනම් අපි මේ ලෝක ඉන්න සියල්ලු සත්වයා ලෝකවලට ඒ ලෝකවලට කැඳවලතියෙන්නේ ඔවු නෝන්ගේ හිතයි. තර මනුෂ්‍ය ලෝකයට අප හැමෝමැවිලතියෙන්නේ ඒ හිතේ බලපෑමයි. දි්‍ය ලෝකවලට යන උදව හැමෝම ගිහිල්ලති යෙන්නේ හිතේ බල පපෑම. නේද එතකොට දැන් අන්න ඒ විදිහට පින්වත්න්නේ මනුෂ්‍යලෝකයේ අප හිතම් දැන් අපිට අදැකීම් තිෙන නුෂලෝක නිසා මනුශ්‍යලෝකයට එන්නට අවශ්‍ය කරන සංස්කාරගොඩ නගාගෙන කර්ම රැස් කරගෙන සිත මුල් කරගෙන සත්වයා මනුෂලෝකෙටාව චිත්තේන නීයති ලෝකෝ. තැන් සිතින් ඔන්න මනුසලෝකෙට ඊට ප දෙවැනි ප්‍රශ්නය හන වන බුදුපාණන් වහන්සේගෙන් මකාද දෙවනි ප්‍රශ්න කේනස්සු පරිකස්සති පරිකර්ශණ ආපහු ඇදළගන්නේ. අපස්සට අදින්නේ මොකෙන්ද යන්න මොකෙන්ද කියලා හන්නේද යන්නෙත්මොකෙන්ද යන්නනට විදිටම තමයි දැන් ආවි මනුෂලෝකෙ තියන රූපයක් උපාධානය කරගත්ත හිදන. කර්මානු රූපව ඒ රූපයක්ත් එක්ක ජීවත්යෙන? මේ ලෝකයට එනකොට මනුෂ රූපයක් අපි උපාධානය කරගෙන ජීවත්වෙලා කර්මාණුරූපෝ ජීවත්වෙලා සැප දුක් විඳගෙන ඉවර වෙලා මොකද කරන අ එනකොට උපාධානය කරගත්ත ප්‍රතිසන්ධි විඤ්ඥානයේ කර්ම ශක්තිය අවස වූවාට පස්සෙ. අර රූපය හා රැඳී සිටින්න තියෙන කාල සීමාව අවසන් වෙනෝ. එහෙම අවසංගනා මොකද වෙන්නේ ආපවුහිතට වෙනවා වෙනත් රූපයක් උපාධානය කරගන්න වෙනත් කර්මායකට අනුරූපව එතකටමකද වෙන්නේ අන්න ආපහු අර රූපය අතහැරලා හාය වෙන තැනකට යටවෙනවා එක තමයි මේ ලෝකට එන්නෙත් කර්ම සිතේ බලපෑමෙන් යන්නෙත් හිත එතන අයිගුණාම් එතකොට මරණය ගැන හඳුන්වන තැනදි බදුරජාණන් වහන්සේ අවධාරණය කරනවා කන්දාානං බේදෝ කියල වචනය කන්දාානම් බේදෝ කියල කියන ස්කන්ධ පංචකයේ බිඳයාම් දැම්මිනිස්සු ජීවත්තනවා සත්වයෝ ජීවත්වෙනවා කියල කියන කොට මේ රූපවේදනා සංඥා සංකාර විඤ්ඥාන කියන ගොඩවල් පහේ සාමූහික ක්‍රියාකාරීත්වේ තමයි ජීවත්තෙනවා කියල කිය එතකට ඔය ගොඩුවල් පහ අපිට කොටස් දේකට ෙදන්න පුළුවන් සිතයි කයයි කියලා. ත මැරනොකොට මොකද වෙන්නේ කයෙන් සිත ඉවත්වෙලයනු. අන්න එක තමයි පරිකර්ශණය වෙනෝ කියන්. එතකොට සත්වයා මේලෝක ඉවත් කරවන්න ත්මකද හිතං දැන් අපි මේලෝකයේ ජීවත් කරවනවා කිය කරීම කය විතරත් තියනක නෙවිනි. නේද. මේ කය වැඩ කරන්න මොකක් නිසාද. කය වැඩ කරන්නේ හිත හින්ද. කය හිත නිකං රූකඩයක් වගේ. නේද. එතකොට හිත මුල් වෙලා මේ රූකඩය නටවන. දැ රූකඩ අරගනර තිය නො යම්බලංගොටම ර ශිල්පිනිින්නේ. ඒ රූකඩි අත්පාවුලු ඔක්කෝම නූල්වලින් ගට ගාල හොල්ලනෝ වගේ. විඤ්ඥානය න රූකඩ කලා ශිල්පිය අපේ ශරීරයේ නැමති රූකඩය නටවනෝ විඤ්ඥානයේ සිංනලල් එකත් දුන්නාම අත උසන්නකි ලඋසනවා නේද. කකුලුස්සන්නක උසනවා නටන්නකි හම නටනෝ සිින්දුවක් කියයනකිහ සිින්දුවක් කියනවා. නේද. රඟපාන්න ක හම රංඟපානවා කන්නකිව හම කනවා වාඩිවෙන්නකහම වාඩිවිනවා ඔක්කොම කරන්නම අර කියන්න විදියට. ඉති ඔේ කියන විං්ානේ රූපෙන් අයිගුණනාට පසමක තිෙන කවුරුකි ව්වත්තට පසුම තිෙන්නේ ආයින ගිටිලින්න නේද. ඒවිඤ්ානේ අරරූපෙන් ඉවත්තලාගයාට පස්සේ ලඟඉන්න නෝනා මිනිය බදාගෙන න්නේේ මහත්්‍යය වුන ගිටි නැතුූබෑකිකට කවදාවත්නය ගිටින්නේ. ද ඇයිඒ ඒ රූපයහා සිතත බැඳී නැති නිසා රූප තිවත්තිච්ච නිසා. එහෙමඉවන් වනාට පසේ රූපය මොනවගේද. බුදුරජාණන් වන්ස දේශනා කරනවා එක නිරත්තංව කලින්ගර වැඩඩකට නැති ගැට සහිත දරක ඇල්ලක් වගේල. දෙ ගැට සහිත දරකකාල් ලිපේදනුවත් ගන්න ඇවිලෙන්න්න ගොඩක් කලලා ඇන හිද. නේද? ඉතිං අන්න ඒවාගේ නිෂ්ප්‍රයෝජන ශරීරයක් බවට පත්තිෙනවා හිත එමන ත විඤ්ඥානය රූපෙන් ඉවත්වෙලාගට පස් එතකොට අන්න මේලෝකයට සත්වයූ පමුණුවනු ලබන්නේෙ හිතෙන් එතො මේලෝකින් ඉවත් කරුණු ලබන්නේෙත්මක හිත මේලෝකයේ ක්‍රියාත්මක වෙන රූපය උපාධානය කරපු නිසා සත්වයා පවතිනවා ඒරපයා තැහැරල දැම් ගමන් හිිය ගමම්ම සත්වයාගේ පැවැත්ම මේ ලෝකය තුළ නෑ එතකට ඒ සත්වයා ඒ හිතිං තවත් ලෝකයක තවත් රූපයක් උපාධානයක සමට මේ ලෝකයම වෙනත් රූපයක් උපාධානය කරගෙන නායනෝ ඔන්නොඔයවාගේ ගමනක්තමයි මේ අපිත් කරන්න මෙන්න මේ උපත සහ විපත ගැන තමයි මේ අන් එත උපතටයි විපතටයි දෙකටම හිතුව හිත නේද එතකොට මේ උපත සහ විපත කියන්න කාලසීමාව තුළ සත්වයාම කද්ද කරන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ දේවතාව බුදු හාමුදුරන්ගේ විමසනවා කිස්සස්ස ඒක දම්මස් සබ්්‍යේව වසමන් ව වු මේ ලෝකයේ ඉන්න සියල්ලුම දෙනා කවරනම් එක දහමක වසංගතාවයට ගිහිලදිින් වසගයට ගිහිල දෙන්නේ. ඒ වෙලා බුදුරජපාණන් වහන්සේගේ පිළිතුරු නෙමකද. චිත්තස් ඒක දම්මස් සබබේව වසමන් වලු මේලෝකඉන්න හැමෝම වසගයට ගිහිල්ලින්නේ මොකේද හිතේ සිතේහි වසගයට ගිහිල්ලේ ඉන්නේ සිතට ආනු රූපයවවයි වැඩ කරන්න සිතට ඕනෑ ඕනෑ විදිහටයි මේ ලෝකයේ සත්වය ජීවත් එන්න කාලයත් තිස්සි පුරුදු වෙලේ. එකඇනම කත්. හිත කිව්වොත් මේ රූපය බැලුවොත් හොඳයි කියලා එ ඒරෝප බලනය නැද සත්වයා අන්න රූප බලනෝ නේද. හිත කිව්වොත් දැන් බැනහැවව ඇති වෙන දෙයක් හිතන්න කියලා නේද. ඒ වෙලා බණහන්න වාඩිවෙල හින්න වෙලාවීම හි කිවොත් යෝජනා කලොත් එහෙම දහසක් අන්නඒ එක හිත හිතායින්නොයිට පස්ස. හිත කිව්වොත් දැන්නම් හොඳටම මහන්සේ කෑමටිකක් කෑවොත් හොඳයි කියල නීද. අන්න හිට පස්සේ අපි මේ ගතට කෑම ලබා දෙන්න පෙළඹෙනවා. ආයිටික වෙලාවා ත් කෑමනං කෑවා බීම කුත්තිබුුණං හොඳයි කියලා නේද. අන්න ඒ වෙලාවේ හිතට අපි ඒ හිත කියන යෝජනා කරන ඉක්‍රියාව්ටල අප බීමට දෙනවා දැන් ඉතින් කෑවා බිව්වා දැන්නම් ොඩ්ඩා නිදාගත්තොත් හොඳයි කියල හිත යෝජනා කළ මොකද කරන්න නිදාගන්න දැන් උදේ නැගිටටවෙලා විඳලා රෑට නිදාගන්න කම්ම කරන වැඩදිහා බැලුවුත් ඔබට හොඳට තේරයි අපි කාට අනුවද මේ හැසිරින් හිතට අනුව කාග වසගේට ගිහිල්ල අපි නේදේවල් කරන්නේ හිතී වසගේට ගිහිෙල්ලා. හිතකිව්වොත් මෙන්න මේකට ආස කරන්න අපි ඒට ආස කරනවා. හිතකිව්වොත් මේ ගණන්්ඩෙපා කියන අප එක ගන්නෙ නෑ. හිතකිවොත් මෙයාට බනින්න අපිට බනිනවා . හිතකිවොත් නෑ කලබල වෙන්න එපා ොට්ඩ ඉවසගෙන ඉන්න අපි ඒත් තිවසනවා. දැන් අපි හැමවෙලාවේම වැඩ කරල තියන්නේ අනුව බැලුහාම කාට අනුවද. හිතටනෝ නේද. එතකොට දීර්ඝකාලයක් සංසාරයේ අපි පුරුදු කරල තියෙන්නේ හිත කියපු හොඳදේවල් කියන් කරන්න නෙවේ. එකයි වැරැත්ත. දීර්ඝකාලයක් සංසාරය පින්නතුනි අපි පුරුදු වෙලා තියන්නේ. හිත කියන හිත යෝජනා කරන නරකදේවල් කරන්න. ඒකට දැන් අපි හොඳටම හුරු වෙලයින්නේ. හිත යෝජනා කරපු කරපු නරකදේවල් කරන්න පුරුදු වෙලා දැන් කොච්චර දෙ කියනවනම් අනායාසයෙන්ම ඒ නරකදේවල් වලට අපේ ඇදිල යනගතී වැඩි. නේද. හැබැයි, අපි වැඩියෙන් පුරුදු කරල නෑ හිත කියපු හොඳදේවල් කරන්න. ඒ නිසා හොඳ දෙයක් කරන්න ගිහාම හරීම ආයාසයක් ගණ්ඩෝන. වෙහෙසක් ගන්්ඩෝන මහන්සියක් ගණ්ඩෝන ඒ කියන්නේ තව විදිහකින් කියනවනම් අපි ඒ පැත්තට හිත වසඟ කරල නෑ ඒ පැත්තට හිත පුරුදු කරලනෑ. අපි. හිතේ වසඟ භාවයටට ගිහිල්ල තියෙන නරක පැත්තමුල් කරග. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මානසං පාප සන්නන්නං අපේ හිත හැමතිසේම පවට ඇ යන්න තියෙන ගතිය වැඩි හොඳ දේවල් සිද්ධ කරන්න තියෙන කැමැත්තට වැඩිය නරක දේවල් කරන්න කැ ඇතිවෙන ඒ හින්ද පපුහුදුන් සිතේ මෙන්න මේ කියන ස්වභාවේ හොඳයින් තේරුන් අරගෙන අපි මකද කරන්න ඕන. හිතේ වහලෙක් බවට පත්වෙන්න හොඳනෑ. හිතට ඕන විදියට හැසුරුවන්න යන්න හොඳන.ඒනිසා අපි ධර්මානුකූල චින්තනය හොඳින් තේරුම් අරගෙන. හිතට යොමු කරන්න ෆීඩ කරන්න ො අද හොඳ සිතුවිලි? ඒ හොඳ සිතුවිලි පුළුවන් තර යොමු කරල යොමු කරලා හිත හුරු කරව ගණ්ඩෝ නොමකටද අපට යෝජනා කරන්න හොඳ දේවාල්. දැන් අපි කාලාන්තරයක් තිසේ හිතට යොමු කරලා තියෙන්නෙම නරකදේවල් නිසා හැම තිස්සෙම අපිට හිත කියන්නේ නරක දේවල් කරන්න කිය. ඒ නිසා දැන් ඒ ස්වභාව අපි තේරුන් අරගෙන පුළුවන් තරං හිතට හොඳ සිතිවිලි දාගණ්ඩෝ ලළුවන්තරන් හොඳ ති විලි තට දාගත්තහම ඊට පස්ස පෙන්වත්න හිත අපිට කියනවා මොනවද අන්නරදාපු හොඳ සිති විලි ක්‍රියාත්මක කරන්න කියලා එතකොටා අපි ඒ සිතිවිලිවලට අනවා දැන්ඔන්න දානයක් දෙන්න දැන්ඔන්න පන්සිල් සමාදාංවෙන්න කෝ තාම බුදුන්වැදදි නෑන දැන් වෙලාවත් පහ වෙල එක්මට බුදුන්වාන්ඳන්න මේ වෙලාවට වන්දන්න හිත කියනවා එතකොට හිත කියනවා බුද්ධ පූජාව පූජ කරනකොට මේ ලොකුම්ම කෙල් ගෙඩිය තියන්න කියලා නේද ඇයිඒ පුරුදු වෙලාදෙන. ඉස්සර හිත කිව්වම පුංචිම කෙල් ගඩිය තියන්න කියලා. ඇයිඒ පස්සේ විසි කරන වනේ වැඩක් නෑනේ ඒ ඉන්ද අප රාධනේ කියල හිතර දැන් ඕන අදහස් දාලතියන්. ඒයිඉන්ද බුද්ධ පූජාවට කෙල් ගෙඩිය අතියන ගත්තාම හොයන්නෙම කෙල් ඇවරරි පුචි ගෙඩිය කොතරද දයන්න කිය යිහිත හුරු කරල ති නහෙමයි. නැෑැනෑ එහෙම නෙවේ බුදු හාමුදුරුවන්ට අග්‍රම කටසදෙන්ඩෝඕනු. ලොකුමදේ බුදු හාමුදුරන්ට දෙෙන්න ඕන්න. හොඳමදේ බුදු හාමුදුරන්ට දෙෙන්න්න ඕන කියල දැ ඔන්න හිත පුරදු කරලදේනවා. ඒ තුළ යමක් දෙන්න ගිහාම දෙන්න හිතනම කදද. හොඳදේ. අන්න හිත හොඳ පැත්ට වසඟ කරගන්නඩෝ. මොනොහරි දෙන්න ගිහාම හපූ මේක දෙන්න හොඳ නෑ ඇයිඒ මේ අපි පාවිච්චි කරපේ එකක්නේ. නවනංහොඳ දෙයක්ත්ෙන්ඩ. මේවාගේ දේවල් නැං ඉදරතියාගන්නත් බෑ ඒ හින්ද පුළුවන් තරම් පන්සලටගේ හිල්ල දෙන්න කියල ඔන්න හිත කියනවා. ඔය ගොඩක් අයගේ හිත්තේ එහෙම කියන හිද තමයි පන්සලට රිජෙක්ටඩ බඩු මවෙන්නේ නේද ය පට මේසා රිජෙඩ ඩව හරියට ම් ඔ පූජ කරහගෙන ලබනත රිජෙක් ඩව හමම්විිත්නෙත් නේද ඒනිසා හොඳර දේරුන්ගත් ටෝන් මෙන්න මේ විදිරරි පෙන්වාත් අර හිත හුරු කරල තියන ස්වභාවයට අනුවතම වැඩ කරන්න. දෙ සමහරුවයින්න යමක් අතට හම්වෙච්ච ගමන් අනේ මේින් කෑලක් අම්මටත් දෙන්න ඇත්තං. තාතටත් දෙන්න ඇත්තං හිිල් හිතෙනවා. නේද එහෙම හිතෙන හරිමාඩුවේ ළමයින්ත ඇ අමරධාතරනං ටක්ගාල හිතෙනෝනේ ප්‍රහකෑමක් කම්විවෙච්ච ගමන්ම කන්නතු දූට දෙෙන්ඩවන පුතාට දෙෙන්ඩවන කියලා සංගවගෙන ඉදලඒ එක එනකංදලඒහුරුව තියනු. අන්න ඒවාගේ දේවල් පුළුවුවන්තරන් හිතට පුරුදු කරගන්නවා ඒවයි හිත වසංග කරගන්න්ඩෝ. එතුර අපි දක්ෂයි කියල කියන්නේ හිතට ඕන ඕන විදියට හැසිරෙන්න්න පුරුදුවිනි කනෙවේ. අපට ඕන විදිට හිත හසුරුවා ගැනීමට අපි දක්ෂ වැඩ. ධම්ම පදි ගාතාවක්තියනොන උදකංහි නයන්ති නෙත්තිකා උසුකාරාදම් එයන්ති තේජනම් ධාර නමයන්ති තච්චකා අත්තාානන් දමයන්ති පණ්ඩිත උදකංහි නයන්ති නෙත්තිකා වතුරගෙනයනය කුඹරුුවල ගොබියෝ ප්‍රධාන සැපයුම්මාගෙන් කුඹුරට වතුර ගෙනයන. ලියදි මැද්දිෙන් නියරවල් කපල ලියදි මැද්දිෙන් පොඩි පාරවල් හදාගෙන ඒ ඒ ලියදිවලට කුඹුරුවලට බොමග අ අවතුරගෙන ය ප්‍රධාන ජල ප්‍රවාහයෙන් වතුරාරගෙන යන දක්ෂ ගොවිියු තමන්ට අදාළ තැනට උසුකාරා නමයන්ති තේජනං කම්මල්කාරයු මහා ශක්තිමත් හයිය නවන්න ලේසි නැති යකඩ තමන්ට අවශ්‍ය විදියට මට සෙලිටි විදිහයට නවල එක එක දේවල් හතනවා ධාරුන් නමයන්ති තච්චකා ලීවඩු ලීකෑලි අරගෙන අජීවී ලීකෑලි අරගෙන සජීවී වස්තුූන් වගේ දේවල් හදනො නිර්මාණකරන සත්තු හදනෝ වෙනත් වෙනත් දේවල් බොහොම අලංකාර විදියට හතන නේදේ බුදුරජාණන් වහන්සේ දේශනයක්න අන්නේ වගේ අත්තානං දමයන්ති පණ්ඩිත පණ්ඩිතයෝ නුවන තියනායමකද කරන්නේ තමන්ගේ හිතදමනය කරගන්න හිතදමනය කරගන්නවා කියන්න හිතට ඕන ඕනවිදියට හැසිරෙන්න්නට ඉඩදීල බලා සිටින එක නෙවෙේ හිතදමනය කරනවා කියන්නේ තමන්ට ඕන විදියට තමන්ගේ හිතපාලනය කර ගැනීමට වෑයම් කරවා අන්න එහෙම හැකියාව පුරුදු කරගත්තට පස්සෙ පින්වත්න එයාගේ හිත රැකගානයාට ලේසි හරියට මැටිගුලියක් අරගෙන ඒ මැටිගුලියට වතුරටි කත් දාල මෙලෙක් කරල ගත්තට පස්සේ මේ මැටිගුලියෙන් කැමති කැමති දේවල් හදන්න පුළුවන්නේ හටටියක් හදනනම් හටටිය මුට්ටියක් හදනොනම් මුටිය කෝපයක් හදනවනම් කෝපයක් න ඕන දෙයක් හද ළ අන්න ඒවාගේ අපේ හිත හොඳට කුසලයි දියුණු කරලා වසඟ කරගත්තට පස්සේ. අපට පුළුවන් කමතින අපට අවශ්‍ය වන තැන හිත පිහිටුවන්න. නැත්තං මොකද දෙවෙන්න හිතේ වහල බවට පත්ව වනොත්. හිතේ වසගතාවට ගියොත්. හිත යෙදෙන යෙදෙන තැංවලට අපිට යාන්ඩ වෙනවා. එතකොට අපි මනුෂ්‍යවෙලා ඉපදිලාඉන්නේ. වැටන වැටන තැන ගෙහිල්ලා ලගින්න නෙවෙයි අපට ඕන තැන හිත වට්ට ගන්න අපට ඕන තැන හිත පිහිටුව ගන්න අපි දක්ෂ වඩ ඕන ඒ සද හතමමා අපිට මේ පහසුගන් ලැබිලතිය හොද නෝද කල්පනා කරන්න පුළ ඥාන ක්තියක් අපිට ලැබිලතියනකට වෙන දේවල්ලලට නෙවෙයි. ඒ හිත හදාගන්න ට පහසු කල්ල බිලයන් අතරේ කල්්‍යයානමිතනගේ ඇසුරල බිලතියෙනවා. බුද්ධෝත් පාද කාලයක ඉපදිලතියනවා. පරම පවිත්‍ර නිර්මල සද්ධරමය ශ්‍රවනය කිරීමේ භාග්‍යල බිලතියනවා. එතකොට ප්‍රතිරූපදේශ වාසයන් වාසයකිරීමේ හැකයාාවල බිලතියනවා. මේ ඔක්කොම ලබාගෙන තියෙද්දී හිතට ඕන තැනක හිතග හිල්ල වැටිලා නරක තැනට යන්න න. මේ සියලු දේවයල් වලින් ප්‍රයෝජනය ගත්ත වෙන්නේ. ඒනිසා අපි දීර්ග සංසාර ගමනක මේ විදිර ඉපදීපදී මැරිමැරි ඇල්ල තියෙන්නේ මොකක් නිසාද හිතේ වහලෙක් බවට පත්වෙලා කටියතු කරපු නිසා. එනිසා අපි පුළුවන් තරම් උත්සාහ කරන්න ඕන පෙන්වත්න්නේ පලවෙෙනී එක තමයි සසර ඉන්නකොට අපට අවශ්‍ය තැන හිත පේටුව ගැනීමට අවශ්‍ය විදිද. මෙල්ල කරගන්න වැයම් කරන්න. දෙවනි කාරණය තමයි හිතට වැඩි දුර හිතට ඒ ඒ තැන්වල ලගින්න ඉඩති යන්න හොඳනෑ අන්න එක තමයි දෙවනිකාරණය වැද්ද ගත්ම කාරණය වෙන්න. අපි මේ සංසාරයේ යම්මටමකට එක සැරේටම නිවාන් දකින්න බැරිනම් අපට යඩවෙ ඒ යන වෙනකොට යන්න වෙනකොට අපට අවශ්‍ය තැන හිතපි හිටුගා ගන්න පුළුවන් අධ්‍යාත්මික සංවර්ධනයක් දියුණුවක් අපතුලතියෙන්ටෝොන් ඒක දෙවනියක තමයි හිත නැවත ලොවට ප්‍රවේශ වෙන ගතිය අඩුකරගන්්ඩෝල් ඒක ඇනම කද්ද අර කියන අරමුණ රස විඳින්න තියෙන කැමැත් අඩු කරා දැන් අපි ලෝක මනුසලෝකට ඇවිල්ලතිය. මනුශ්‍ය ලෝකයේෙහි තියන ලෝක ධර්ම රූප ශබ් ගන්දරස පර්ශාදිී අරමුණුවලට තියන කැමැත්ත නිසාකිල මංකිකවු. දොර එ ඒ කැමැත්ත අඩු කරගන්නු. ඒ සඳහාම කද කරන්ඩුවන මේ ඇහැ කණනාසේ දිවශරීරයේ මනසකෙන ඉන්ද්‍රියන්ට ගෝචරයෙන රූපාදී අරමුණුදිහා විපස්සනානුවනින් බලන්්ඩු. එක ඇනම කද විදර්ශනා කරන්න. මේ සියල්ල අනිත්‍යයි. මො මොහොතක් බාසා ඇතිව නැතිව යනෝ. මේ සියල්ල මටඕන විදිහෙට පාලනය කරන්න බෑ අනත්තයි. එබඳු දේවල් වල තන්හාවෙන් බැඳුනොත් උරුම වන්නේ දුක විතරයි කියල තේරුම්ගන්. තේරුම් අරගෙන යාමකද කරන්නේ. අනිත්‍යය දකිනෙක් කියෙන රූප බලන්න නැතුව ඉන්න නෑ බලනවා. සබ්දහන් නැති වෙන්නේ අහනෝ. ේද? බදුරජාණන් වන්සල මහරතන් වවාන්සලත් අනිත්‍ය ත්‍රිලක්ෂණය හොඳින්ම වටහගත් උත්තමයන ඔන්වහන්සල රූප බැලුවේ නැද්ද සද්දැහවේ නැද්ද ඔක්කම කළා. ඇබැයි අපි කරන දෙයක් උන්වහන්සල කරේ නෑ මොන අද උන්වහන්සල ඒ අරමුණු තන්හා උපාධානයෙන් අල්ලගත්තනෑ. අපි ඒ තන්හා උපාධානෙන් අල්ලගන්න නොමකක් නිසාද මේ අනිත්‍යතාව ත්‍රිලක්ෂණය අපිට වැටහි නැති නිසා. ඉතිං කවුරු හරි කෙනෙක් මෙ මේ සිත ලෝකයට පිවිසෙන්න්නට හේතු වෙන. අරමුණු රස විඳගන්න තියන කැමැත්ත මේ ලෝකයට ඇවිල්ල තියන වෙලාවේ ි ටික ිකටික අඩුකරගත්තො. ප්‍රතිසන්ධි විඤ්ඥානය පහලවෙන්න තියන කර්ම සැකසෙන අඩුුවෙනවා. කර්ම සැකසෙන සංස්කාර නිරෝධයහ සිද්ධ වෙනකොට විඤ්ඥාන නිරෝධිහෙසිද වෙනවා. විඤ්ඥාන නිරෝධිහ වනානං සිත නැවත ලෝකයට පැමිණෙන්නේ හම පැමිණීමක් නැතිතැන ප්‍රතිසන්ධයක් නෑ ප්‍රතිසන්ධයක් නැති තැන ඉපදීමක් එපදුනේ නැත්තං වයසටයාමක් ලෙඩවීමක් මරණයක් නෑ උපත විපත අතරතියන දුක්සිියල්ල නෑ එතකොට ඒසි අල්ල දුකනං දුක නැතිතැන තියෙන්නේ සැපත ඒ තමයි නිවන. අන්න එනිවන සාක්ෂාත් කරගන්න පුළුවන් නවිදයට හිත රැකගෙන හිත පාලනය කරගෙන අපේ වසගේයට අරගෙන කටයුතු කරන්න වෑයම් කිරීම තමයි අප විසිං කලේතුව පවතිෙන් අනේ සඳහා පින්වත් ඔබ හැම දෙනාටම මේ අනුශාසනාව උපකාරයක්ම වේවා කියල අපීත සිතෙන් ප්‍රාර්ථනා කරනවා. පින්වත්න අද පෙන්න්න තුන් වෙන්ුවෙන් කියල දුන්නේ සංයුත්ත නිකායේ දේවතා සංයුතය සඳහන් චිත්ත සූත්‍රය සිත පිළිබඳව දේවතාවෙක් විසින් විමසන ලදුව බුදුපාණන් වහන්සේ දීපු පිළිතුරු සහිත සූත්‍රය. එක්තරා දේවතාවක් බුදුපාණන් වහන්ේ සැවැත්නූර ජේතව වනාරාමේ වැඩඉන්න කොට උන්වහන්සේ බුණගෙන්න පැමිණිලා ප්‍රශ්න තුනක් ඇහවා මකදදහප ප්‍රශ්නතුන ලෝකයා ලෝකයට පමුණුවනු ලබන්නේ කවරක්ත කුමකින්ද පමණුවනු ලබන්න එක දෙවනක තමයි ලෝකයා ලෝකෙන් පරිකර්ෂණය කරනු ලබනා පස්සට ඇදළගන්නේ කුමකින්ද. ඒක යන්නේ ලෝකයට එන්නෙමො කෙන්ද යන්නෙම කෙන්ද ගිලව. ඒට පස්සේ එන එකයි යනෙකයි අතර ජීවත්යන්න වෙනවනි ඒ කාලස මාවේ ලෝකයා කුමක වසඟභාවයට පත්වෙලාද කටයුතු කරන්නකිලාවෝ. තර බුදුරජාණන් වහන්සේ මේ ප්‍රශ්න තුනට ඳ එක උත්තරේමකක්ද හිත නේද? චිත්තේන නීඇතිී ලෝකු ලෝකයා සිතෙන් ලෝකයට පමුණුවනවා චිත්තේන පරිකසති සිතෙන් ලෝකින් ඉවත් කරනවා. චිත්තස්සේක දම්මාස සබ්බේව වසමාන්න්න වක සියලු දෙනා වසගයට ගිහිල්ල ඉන්න සිතෙහි. සිතෙහි වසගේයට ගිහිල්ල කෙලෙස් ඇවිස්සෙන විදියට කටයුතු කරන්න ගියොත් විනාශයක් නැයිවෙන්න. ඒනිසා අපි සිත වසඟ කරගන්න ඕන අපිට ඕන විදිහයට. ඒ වසඟ කරගෙන. ඒ සිතතුල අපි ගොඩනගණ්ඩෝන කුසලය. කුසලය ගොඩනගෙන තරමට අකුසලේ දුරුුවෙනෝ. අකුසලයේ දුරුවෙන තරමට සංස්කාරර් ගොඩනැගෙන එක නවති නෝ. සංස්කාර ගොඩනැගෙන් නැති තැන ප්‍රතිසන්ධි විඤ්ඥානයයක් පහළ වෙන්නේ. ප්‍රතිසන්ධි විඤ්ඥානයෙන් නැති තැන ජාති ජරාාව්‍යාධි මරණාදි දුකක්නැ. අන්නේ දුකෙෙන් නිදහස් වෙන මගයි බුදුපියාණන් වහන්සේ චිත්ත සූත්‍රය සුරෙන් ඔබට අපිට දේශනා කළේ. ඒ අනුව, ොද හිත රැකගෙන අපේ ජීවිත ජයගන්න වෑයම් කරමු ඒ සඳාපන්න අතු බෙහමටමි අනුශාසනාව උපකාරයක්ම වේවායි ප්‍රාර්ථනා කරනවා. ආකා සට්ටහාච බෘුම්මට් හාදේවානාගා මහිද්දිිකා පු්ඥන්තන් අනුමෝ දිත්වා චිරංරක් හන්තු සාාසනං චිරංරක් හන්තු දේශනං චිරංරක් හන්තුත්වන් සදා ධර්මස්ශ්‍රවනානි සංසයෙන් හැමතුතුම් නිවන්සුව සැලසේවා. අදම මේ උතුම් ධර්මදේශනාව දායයිකත් වෙදරා කටයුතු කළින්. කොළඹහත මලසේකරමාවතේ පදිංචි විශේශක්හන වෛද්‍ය කල්යාන නිහා සිංහමතාව. ඒවාගේ මොස්්‍රේලයාාවේ මැල්බන් ුවර පදිංචි මතේෂ පුතනුවන් අන්ජලී දියනිය මිනිපිරිිය අනගේ සහමුණපුරා වෙනෝත් කියන පිරිස එකතු වෙලා. මීට පස් වසරකට කලින් අභාාව ප්‍රාප්ත, ආචාරෙඩී වවිනිහා සිහ මැති නොන්සෙහි පත් කරලා. එතුමාටත් පරලූෂපත්ධමාපියන් සහෝදර සහෝදරියන් සිහිපත් කරල පින් අනමෝදක් කරන්න බොහෝ දෙනාට ධර්මීශ්‍රවනය කරනාව කාශ සලසාදීම තුළ පහළ කරගත් මේ උතුම් කුසල්බලින් පරලූසපත් සියලු ඥාතීහ සුවපත් වෙත්වා කිය සාදු කියල පින්දේ ලෝකයත් සම්බුද්ධ සාාසනයයක් සුරකින සියලු දෙවියූ පින් අනමෝදන් වෙත්වා හැම දෙනාටම දෙවියන්ගේ ආශීර්වාද හිමි කරත්වා කිය සාදුකල දෙවන්ට පින්. තු කුල්බෙලින් පින්නත් ඔබ හැම නාටම නිදුක් නීරෝගී සුව චිරජීවනය වේවා මෙලොවසුව වේවා පරලොවසුව වීවා හැකි තරම් ඉක්මනින් උතුම් අමාමහ නිවන්සුවත් සැලසේවා ක සාදු කියල ප්‍රාක්තනා කර. හැම දෙනාටම තෙරුවන් සන්නයි.